ශ්‍රීලංකා කණ්ඩායම පසුගිය කාලේ වේග පන්දියවන් වූ විදිහට ක්‍රීඩකයෝ භාවිතා කළේ ගොඩක් අවස්ථාවල ටෙස්ට් තරඟවලටත් එක් දින තරඟවලටත් වෙන වෙනම බොහෝ වෙලාවට රතු පන්දුවෙන් වේග පන්දියවන් වූ විදිහට කටයුතු කළේ විශ්ව ප්‍රනාන්දුවේ කාසිත ප්‍රනාන්දු මේ දිනව සුදු පන්දුවෙන් පන්දියවන්න කැඳවීම නැති තරම් කොහොම වුණත් මේ තත්ත්වය තරමක් වෙනස් වෙන විදිහක් අපිට අලුත් තීරීම් කමිටු එක්ක දකින්න තියෙනවා ටෙස්ට් තරඟවල මේ කාලේ වේග පන්දුවෙන් වැඩපෙන්වන අසිත එක් දින කණ්ඩායමට අරගෙන ඉන්න තීරණය කළ එක හොඳ තීරණයක් කියලා තමයි අපට අෆ්ගනිස්තාන කණ්ඩායමේ එක් දින තරඟාවලියේදී පේන්න තිබුණේ දුෂ්මන්ත චමීර ආබාධයට ලක්වීම එක්ක තීරීම් කමිටුව අසිත දිහා තමයි බැලුවේ අෆ්ගනිස්තානයේ එක හොඳ ඉතිහාසයක් තියෙන රාජිත දිහාවත් චමීරගේ වේගය තියෙන ලහිරු දිහාවත් නොබලා තමයි තීරීම් කමිටුව අසිත දිහා බැලුවේ රාජිත පළවෙනි පන්දුවාර කීපයේ හොඳින් පන්දුව දෝලණය කළත් අවසන් පන්දුවාරවල රාජිත ගැන වැඩි අපේක්ෂා තියන්න බැහැ ලහිරුට වේගය තිබුණට පහරවා දිද්දී වේගය පතිතේ වෙනස් කරලා ප්‍රතිකරුව පාලනය කරන්න ලහිරුට බෑ කියලා තමයි අපි පසුගිය කාලේ දැක්කේ මිනිසා අවසන් පන්දුවාර 10 ඇතුලේ පන්දු යවන්න කෙනෙක් අපි හොයාගන්න ඕනා ඒකට අසිත හරියයි කියලා හිතෙන විදිහේ යෝග පන්දු එකතුවක් අපි අසිතකින් දැක්කා අසිත කියන්නේ පිටියේදී ආවේගශීලී ක්‍රීඩකෙක් යෝග පන්දු වගේම ප්‍රතිකරුව පුදුම කරන බවුන්සර් පන්දුවත් යවන්න අසිතට පුළුවන් ඒ නිසා අන්තිම පන්දුවාර කීපයේ ප්‍රතිකරුව පාලනය කරන්න අසිතට බැරි වෙන එකක් නැහැ තුන්වෙනි එක් දින තරගයේ අසිත අවසන් පන්දුවාර කීපයේ යවද්දී විස්තර විචාරයට එකතු වුණු අෆ්ගන් ජාතික විචාරකයා අසිතගේ පන්දුවම ගැන ඉහළ ඇගීමක් දීලා කතා කළා. ඇත්තටම අසිතගේ පන්දුවයින් බලන් ඉන්න ආසයි. හැම පන්දුවක්ම ප්‍රතිකරුවන්ට තර්ජනයක් වෙන විදිහට යොමු කරන්න මේ වේග පන්දු යවන්න උත්සාහ කරනවා. නායකයා කිව්වොත් යෝග පන්දු 6ක් යවන්න කියලා. අසිත ඕවේකේ හරිතැන්ටම යෝග පන්දු 5ක්වත් යවයි. ඔය විදිහට තමයි ටෙස්ට් වේග පන්දු යවන්නෙක් විදිහට හංගඩු ගහලා හිටපු අසිතට එක් දින කණ්ඩායමේ අවස්ථාව ලැබුණට පස්සේ වැඩපෙන්නුවේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.